සිදබබා උදෙන්ම නැගිටිනවා මට කලින්ව. එයා නැගිටලා මං නැගිටිනකම් එයාගේ පාඩුව එයා සෙල්ලම් කර කර ඉන්නවා. උදේ නැගිට ගමන් අම්මා ගාව සිදබබාව දීලා මං මුහුණ එහෙම සෝදගෙන දෙයෙන් වදිනවා. දෙයෙන් වදලා ඉවර වුණාට පස්සේ මං ටී හදනවා හැමෝටම. හස්බන්ඩ් පොඩ්ඩක් නැගිටින්න පරක්කු වෙනවා. එදා අම්මා ස්වීට් ජාතියක් හදලා තිබ්බා. මේකට නම් අපි නම් කියන්නේ අඩ කියලා. සිංහලෙ මොනවද කියන්නේ කියලා මං හරියට දන්නේ. ඔයාලා දන්නවනම් මේකේ නම කමෙන්ට් එකේ දාගෙන යන්න. ආයේ අම්මා හදනකොට මං මේකේ රෙසිපි එක දාන්නම් ඔයාලට. මං ආසාවෙන් බලන YouTube channel එකක් තමයි SL Fatima Lifestyle YouTube channel එක. ඒ අක්කගේ වීඩියෝස් බලනකොට මටත් හිතුණා ඒ වගේ වීඩියෝස් මාත් දාන්න ඕන කියලා. මං ජොබ් එකෙන් නැතර වුණාට පස්සේ ගොඩක්ම සිංහලෙන් කතා කරුවේ නෑ. ඒ නිසා මට පොඩ්ඩක් වචන ටික පැටලෙනවා. දැන් මේ YouTube channel එකෙන් ආයේ සිංහලෙන් කතා කරන නිසා මං හරි ඉක්මනටම මුල වගේ හොඳට සිංහල කතා කරන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඊට පස්සේ මං හස්බන්ඩ්ගේ බෑග් එක එහෙම ලෑස්ති කරලා තිබ්බා. හැමදාම වගේ මං ඔක්කොම බෙදේවල් එක තැනක තියනවා. එදා එයා කලින්ම එන දවසක්. ඒ නිසා කේම මොකුත් ගෙනිච්ච නෑ. උදේට කාලා ගියා ගෙදර. එයා වැඩට යන්න කලින් ශෙසා බබාව රෝමක් එක්මිනේ යනවාමයි. ඊට කලින් දවසේ 100 කෙනෙක් පෙළ ජාති විකුණන්න අරගෙන ආවා. අපේ අම්ම එයාගෙන් පෙළ ජාති 3ක් ගත්තා. හස්බන්ඩ් වැඩට ගියාට පස්සේ මං ශෙසා බබාව නාවන්න ලෑස්ති කරා. මෙතන තමයි ශෙසා බබාව නාවන්නේ. එදා අපේ අම්ම තමයි එයාව නෑවේ. එයා වොෂ් එකක් දැම්මට පස්සේ එයා හොඳට නිදා ගන්නවා. එයා නිදාගත්තට පස්සේ තමයි මං මගේ වැඩ ටික කරන්න පටන් ගන්නේ. ගෙදර හැමතැනම එයාගේ සෙල්ලම් බඩු තමයි විසිරවලා තියෙන්නේ. මේ තියන්නේ එයා උදෙන්ම සෙල්ලම් කරපුවා. නාන්න කලින්ම සෙල්ලම් කරනවා එයා. ඊපස්සේ මං ඔක්කොම අස් කරලා ගේ ඔක්කොම අතු ගන්නවා. ගෙදර අතු ගෑවට පස්සේ මම මොප් කරුවා. හැමදාම වගේ උදෙන්ම මොප් කරනවා මං ගෙදර. ඒ කිව්වත් සෙසා බබා හැමතැනටම බඩගාගෙන යනවා. මේ ෆිෂ් ටැංක් එකට සෙසා බබා ගොඩක් කැමති. මේක අපි ස්ටෑන්ඩ් එක උඩක තමයි තියලා තිබ්බේ. ඒත් දැන් එයාට බලන්න ඕන නිසා අපි බිම තියලා තියෙනවා. මේක දැන් ගොඩක් කාලකට එහෙම තියෙන්න බෑ. එයා අල්ලල නැගිටිනකොට කොහොම තුඩට තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ මම මගේ අනිත් YouTube channel එකට දාන්න කියලා craft video එකක් හදුවා. ඒක Saida Art and Craft කියලා channel එකක්. මම ඒක channel එක ගොඩක් දවස් ඉඳලා කරගෙන යනවා. දැන්ට අවුරුදු 3ක් වගේ වෙන්න යනවා. දැන් අලුතෙන් තමයි ඒක monetize වුනේ. එදා මම paper cut එකක් හදුවා. මම සාමාන්‍යයෙන් හැමදාම වගේ ඒ channel එකට videos upload කරනවා. මේ තියෙන්නේ මං හදපු දේවල්. අනිවාර්යෙන් මේ channel එකට ගිහින් බලන්න ඔයාලා ගොඩක් කැමති වෙයි. හවස වෙලා අපි තුන්දෙනා ගියා අපේ ගේ පිටිපස්සේ තියෙන එළ බලන්න. තාත්ති දුවයි හොඳට කයිය ගහ ගහ මාව දාලා යන්න. ඒත් එක්කම අපි ගියා ඔය බලන්න. මේ දවස් ටිකේ වැස්ස නිසා හැමතැනම හොඳට වතුර දාලා අපේ ගමේ බබා හම්බ වෙන්න ඉන්න අක්කලා දෙන්නෙක් හිටියා. අපේ අම්මා හැම වෙලෙම කියනවා එයාට මොනවා හරි දෙයක් හදලා දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මම එදා පිට්සා හදුවා. මේ වීඩියෝ එකේ දිග වැඩි වෙන නිසා මම ඒකේ රෙසිපි එක මේකට ඇඩ් කරුවේ නෑ. මම පිට්සා හදන රෙසිපි එක වෙන වීඩියෝ එකක දාන්නම්.
ඉතින් මෙහෙම තමයි මගේ එදා දවස ගත වුණේ. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ආයේ අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හැමෝම හමු වෙනවා.